D'accord, donc c'est un cadeau. കൗരവണീയ നാഗസ്വാമി സജീവസറായി കാരുണിക പിന്നി അത് പിന്നെ ധനുസ കച്ചാവട്ട് അനാസ്കരണത്തിനും സംയുക്തനിക്കായ വടിനാ സൂത്രയാക്കുന്ന ഉദായി സൂത്രേ ഉദായി സൂത്രയെ ஆனந்த சுவாமின் மகான்சி சமக உதாய திருமண மகான்சி கொசமேனோர கோசிதாராமி வெடவாசி கிருந்த காலி இக்காலி இக்கல்லி ஆயுஸ்மத் உதாய திருமண மகான்சி சரஸ்காலி விவேகிங் நகி இந்தலா ஆனந்த சுவாமின் மகான்சி ஹாம்பிலா சத்ரு சாமிஜி கதா பவத்தலா එකත් පස්සෙක ඉඳලා බුදායිතරුන් වහන්සේ ආයස්මතුන් ආනන්දායිතරුන් වහන්සේට මෙසේ කියනවා. ඇවැත්නි ආනන්දෙනි, මේ කරුණෙන් මේ කරුණු වෙරළු මේ කය අනාත්මයි කියා භාගතුන් වහන්සේ විසින් මේ කය යම්සේ නන්නායිරින් වදාන ලදද විස්තර කරන ලදද අවසර ලදද එපරිද්දෙන්ම මේ කරුණෙනුදු මේ විඥානය අනාත්මයයි මේ විඥානයෙන් කියන්නට දෙසන්නට පණවන්නට පිහිටුවන්නට විස්තර කරන්නට බෙදන්නට පැහැදිලි කරන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට මේ අහන්නේ අපේ බුදුරජාණන් වහන්සේ මේ ශරීරය අනාත්ම බවට විස්තර කරලා තියෙනවා, දේශනා කරලා තියෙනවා. ඒ කය අනාත්මයි කියන කරුණ අපිට කොයි විදිහකට ඒ කය දිහා අපි බලන්න ඕනද? මේ කය අනාත්ම වශයෙන් දකින්න. කය කියන එක අනාත්ම දෙයක්. රූපේ අනාත්ම දෙයක්. ඒ විදිහටම විඥානයත්, ඒ කියන්නේ සිතනේ, විඥානයත් අනාත්ම බවට තථාගතයන් වහන්සේ විතර කරලා තියෙනවද? පැහැදිලි කරලා තියෙනවද? දේශනා කරලා තියෙනවද කියලා මේ අහන්නේ. එතකොට අය කය අනාත්මයි කියලා අපි දකින්නේ කොහොමද? මේ කය පිළිබඳ අනාත්ම සංඥාවෙන් දකින්නේ. අනාත්ම කියන වචනේ තේරුව කොහොමද? අනාත්ම කියන වචනේ අපි තෝරාගෙන තියෙන්නේ. කය කියන එක කය සත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ, කෙනෙක් නොවේ. සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච, හේතුන්ගෙන් සකස් වෙච්ච. දැන් උදාහරණයක් ගන්නකො, දැන් අපි හිතන්නකො, දැන් මේ බල්බ් එක, මේ බල්බ් එකේ ආලෝකය පිළිබඳ අපිට කතා කරන්න බැහැ, විදුලියෙන් බැහැ. ඒ ෆෑන් එකේ භ්‍රමණය අපිට කතා කරන්න බෑ, විදුලියෙන් බැහැර. එතකොට දැන් බල්බ් එකේ ආලෝකය කියලා අපි කතා කරාට ඒ ආලෝකය නිරන්තරව විදුලියෙන් වෙන් කරන්න බැරි බවක් අපි දන්නවා. එහෙම නේද? අනාත්මයි කියනකොට වෙනම කාරණයක් වශයෙන් සලකන්න බෑ, මොකද හේතු මත හැදිලා තියෙන නිසා. මේ ශරීරය නිරන්තරව හේතු මත රැඳිලා තියෙන. ඒකනම් දැන් ඉස්සල්ලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු මේ කරුණවලුත් ඔප්පු වෙන්න ඇති. මේ කය අපි දන්නවා ආරම්භයත් හේතු මත සකස් වෙන්නේ, දෝමපිය ප්‍රත්‍ය. අනතුරුවත් මම ගන්න ආහාර එකිනෙවල ඒ හේතු ඉවත් වෙනකොට මව කුසෙන් බිහි වුණාට පස්සේ ඔක්සිජන් වාතය, කෙන ආස්වාද වාතය, ආහාර ප්‍රත්‍ය. මේ ප්‍රත්‍යයෙන් බැහැර වූ කයක් ගැන අපිට හිතන්න බැහැ. ඒ නිසායි අපි එක කියන්නේ අනාත්ම දෙයක්. ඒ කියන්නේ යමෙකුගේ නෙවෙයි, යමෙක් යමක් නෙවෙයි. මොකද යමක් කියන්න බැරි. දැන් කය පිළිබඳ අපිට යමෙක් කියන්න බැරියයි. කය යමෙක් නොවේ. ඔව්. එතකොට මේ කයේ තියෙන්නේ කය කියලා අපි කියන ධර්මතාවය නිරන්තරව අවයව කොටක එකතුවක්.
ඒ අවයව නිරන්තරව රැඳිලා තියෙන්නේ ඒ අවයව පවත්වන්න අවශ්‍ය කරන හේතු මත. ආහාර මත, වතුර මත, ආස්වාස ප්‍රාස්වාස නැත්නම් වාතය මත. ඒ වගේ ක්‍රියාකාරීත්වය තුල තමයි කයම් පැනවෙන්නේ. එතකොට ඒ හේතු නැතුව කිසිසාමේ අර කය සීතල වෙලා මරණයටපත් වුණාම විකෘති වෙලා යන්නේ ඒ ශරීරයේ. මල සිරුර වෙනස් වෙලා විවරණා වෙලා වෙනස් විකෘති වෙලා යන්නේ ඒ කයට අවශ්‍ය කරන ප්‍රත්‍ය නැති වෙච්ච නිසා. දැන් හැම මොහොතකම පවතින ප්‍රත්‍ය මත හේතු මත හේතු මත පවතින දෙයක් හේතුගෙන් බැහැරව අපිට කතා කරන්න බෑ ඒක. හේතු මත පවතින දෙයක්. දැන් ප්‍රතිබිම්බය කඩපත සහ ඉදිරියෙන් තියෙන දේ සහ ආලෝකය නේ. හේතු මත මේක රැඳිලා තියෙන්නේ. ඒක ප්‍රතිබිම්බය කියන එක අපිට අහක් කරලා අයින් කරගන්න බෑ අර හේතු වලින් බැහැර. හේතු මතකස් වෙච්ච එක. එතකොට ඒ න්‍යායෙන් බලපුවහම අපි සිරුරක් ওই විදිහට බලනකොට සිරුරකට අපි යමෙක් කියලා පනවන එක විවාහ ලෝකයේ සම්මතයක් වුණාට සිරුරක් කරබැ අපි තාත්තා කියනවා. සිරුරක් කරබැ අපි අම්මා කියනවා. සිරුරක් කරබැ අපි මම කියනවා. තව විවිධ නම් වලින් අපි මේ ශරීරවලට පනවනවා. දේවල් වලට පනවනවා. අවිඥානිකත් එහෙමයි. ඒ පනවන පැනවීම විවාහාරයේ සම්මතයේ සම්මත වුණා. ඒ පැනවීමෙන් අපිට අර යථාර්ථයේ වැහිලා නැද්ද? පැනවීම තුල අපි පැනවීමම සත්‍ය කොට ගැනගෙන විවාහාර කිරීම තුල දැන් අපි තාත්තා හරි අම්මා හරි නැත්නම් යාළුවෙක් නමක් කියලා හරි අපි කතා කරනකොට අපි කියන්නේ සුනිල් කියලා. එතකොට සුනිල් කියන නමත් එක්ක අපි සුනිල් කියන නම පනවන්නේ අපි සිරුරක් අරබෙලා. එතකොට ඒ සුනිල් සිරුර වුණා. එවනේද? අර දේශනා තියෙන්නේ රූපේ මම ඇත මම රූපේ ඇත. රූපේ තුල මා ඇත මා තුල රූපේ ඇත. ඒ විදිහට. සංඥාව සුනිල්ය සුනිල් සංඥාවේ. නැත්නම් රූපේ සුනිල්ය සුනිල් රූපේ. සුනිල් තුල රූපේ ඇත රූපේ තුල සුනිල් ඇත. ආත්මය මමය මම ආත්මය. ආත්මය තුල මා ඇත මා තුල ආත්මය ඇත. ওই විදිහට පනවන්නේ රූපේ දෙයක් කරගෙනනේ. රූපේ කාරණයක් කරගෙන. රූපේ කාරණයක් කරගන්න බැරි ඇයි රූපේ නිරන්තරව හේතු මත සකස් වෙලා නිරුද්ධ වෙන එක. සතර මහා ධාතුන් නිසා හටගත් එක. රූපේ යන්නේ. එතකොට ඇත්තටම අපිට පණවනවා නම් යම් කිසි රූපයක් කරබැයා යමෙක් කියලා අපි පණවන්නේ සතර මහා ධාතු වලටයි. අපි පණවන්නේ සතර මහා ධාතු වලටයි. සතර මහා ධාතුව යමෙක් නොවේ. එහෙමනම් ඒ පණවපු රූපේ අරබයා පණවපු ගතිය පණවපු ස්වභාවය රූපේ නොවේ නම් රූපේ අරබයා අපිට එවැනි හේතු ප්‍රත්‍ය වෙනකොට මේ ඇසට ආදී ආයතන වලට අපිට එහෙම කෙනෙක් පෙනෙනවා. එහෙම කෙනෙක් මතක් වෙනවා. රූපේ ඇසුරු කරගෙන. පැහැදිලිද එතකොට? එතකොට රූපය අනාත්මයි කියලා රූපය යමෙක් නොවේ කියලා අපිට තහවුරු වෙන්න ඕනේ. ඔප්පු වෙන්න ඕනේ. රූපේ අරබයා දැනගන්න සිත යමෙක් නොවේ. රූපය දැනගන්න සිතක් කරා අපි රූපය දැනගන්නේ. සුනිල් කියලා හරි තාත්තා කියලා හරි අම්මා කියලා හරි දැනගන්නේ විඥානයක් කරා. සිතක් කරා. නැත්නම් දැනගන්න බෑනේ. දැන ගැනීමට විඥානයක් පහළ වෙන්න ඕනේ. විඥානයක් පහළ වෙන්න ඇස රූපය මුණ ගැහෙන්න ඕනේ. එතකොට ඇස රූපය මුණ ගැහෙන තැන අපි තෝරාගෙන තියනවා. ඇස රූපය මුණ ගැහෙන තැන ඇසේ හට ගන්නවා ප්‍රතිබිම්බය. ප්‍රතිබිම්බයේ හට ගන්න තැනත් ඇහි. ප්‍රතිබිම්බයේ හට ගන්න තැනත් ඔහුද. අපි අදහස් කළ කෙනාගේ ප්‍රතිබිම්බය. ඇහි රූපය මුණ ගැහෙනකොට ප්‍රතිබිම්බයක් හැදෙනවා. කණ්ණාඩියකට වගේ ඡායා මාත්‍රයක් ඇහි සකස් වෙනවා.
චූටි කාලේ කුඩා දරුවට තමන් ඉන්නේ ගෙදර උනේ නැහැ. ඒ වටපිටාවෙ ඉන්නයි අම්මලා තාත්තලා උනේ නැහැ තාම චූටි දරුවා. වයිහුම් පරිසරයක් නැහැ. නමුත් ඒ අයට ඒ දරුවටත් එයාගේ ඉන්ද්‍රයන්ට හේතු ගැටෙනවා. හේතු ප්‍රත්‍ය වෙලා මේ වගේ පෙනෙන ස්වභාවයක් තියෙනවා. නමුත් දරුවට තමන්ගේ අම්මා විශේෂ වෙලා නැහැ. තමන්ගේ ගෙදර විශේෂ වෙලා නැහැ. අපේ ගෙදර තියෙන කණ්ණාඩිය කියලා අපිට කණ්ණාඩිය අපේ ගෙදර වුණා. අනික් ගෙවල් වල අර ගියලා තිබුත් ඒ කණ්ණාඩිය ප්‍රතිබිම්බ වැටෙන්නේ නැද්ද? ඒත් වැටෙනවා. ගෙදරට අපේ ගෙදර ප්‍රතිබිම්බ සහ අපේ ලෝණ ගෙදර ප්‍රතිබිම්බ කියලා කණ්ණාඩියට විශේෂත්වයක් ඒ ප්‍රතිබිම්බ වැටෙනවා. දරුවටත් එහෙමයි. ඒක ඇහැක ක්‍රියාකාරීත්වය. ඇහි ක්‍රියාකාරීත්වයට චක්ක ප්‍රසාදේ ක්‍රියාකාරීත්වයට කර්මයෙන් හටගත්ත ඉදිරියට ප්‍රතිවෙනේවා විඤ්ඤාණ පිළිගොබු වෙනවා. ඒ පිළිගොබු වූ තරමින් ඒ පිළිගොබුවද යමෙක් වෙලා නැහැ තව දරුවට. එහෙම නේද? කැමතිද? එයාගේ යම් සමානකමක් තියෙනවා යම් කලකට. කොටස් කරලා නැහැ, වෙන් කරලා නැහැ, අයිති කරගෙන නැහැ. එතකොට ඒ ධාතු හතරෙන් හැදිච්ච රූපය අපිට යමෙක් වෙන්න පෙර මනසේ තිබුණේ ආත්ම සංඥාව. ස්වශරීරය නැත්නම් තමන්ගේම ශරීරය වුණත් ආත්ම සංඥාවෙන් තාම කුඩා දරුවට සකස් වුණේ නැහැ ඒ කුඩාම කාලේ. අනතුරුව තමයි මේ චක්කු ප්‍රසාදයෙන් රූපේ ප්‍රතිබිම්බය අරබය මේ තමයි කියන සිහිවීමක් වුණේ. ඒක පෙර කරුණ. මොකද මේ රූපේ තමා තමා කරගත්ත ගතිය මනසේ ඇසුරු වෙලා අතහැරිච්ච හේතුවක් බවට පත් වෙලා තියෙනවා ආසරය. ඒ නිසා නැවත මෙනෙහි වෙනකොට මේ මෙනෙහි වීම ස්වභාවික වෙනවා. නැත්නම් කොහෙද වෙලා තියෙන්නේ මෙනෙහි වෙන්නේ අපිට? කවුරුවක් කියලා දුන්නා නැත්නම් ඒක වෙන්නේ නැද්ද? අනුකරණය උදව්ව ලැබුණා නොලැබුණා මේ තමායි කියන එක මෙනෙහි වීම වෙනවා පෙර ඒක කර්මයේ ප්‍රත්‍යයයි. අවිද්‍යාව කර්ම දෙකම ප්‍රත්‍යයයි. අවිද්‍යා කර්ම තණ්හාවේ හේතු ප්‍රත්‍යයයි. දැන් මෙතනදී අපිට දැක ගන්න ඕනේ අපි පණවල තියෙන දරුවා ස්වාමියා බාලයා අම්මා තාත්තාගේ මේ ලෝකේ පැනවීම. ඒ පැනවත් පණවකට පැනවීම කිසිවකට අදාළ නැහැ අර රූපය. ඒක ඇත්තද? ඒක ඒක පැහැදිලිද? කනවන ආහාර නිසා හැදෙන දේවාපිය ප්‍රත්‍යයෙන් හැදිච්ච මේ අවයව ටික. කනවන ආහාර නිසා ප්‍රත්‍යයෙන් නිරන්තර සකස් වෙන්නේ. එතකොට ඇති නැති දෙකක් ගන්න කාලයක් නේ. වහ වහ හට ගන්න නැතින බවක් දේශනාවේ පවතිනවා. ඒ සතර මහා ධාතුව අනාත්ම වශයෙන් දකින්නවා වගේම ඊළඟට උදායිහා අඳුර මෙතන අහන්නේ රූපේ අනාත්ම නම් සිතත් අනාත්ම ලෙස තථාගතයන් වහන්සේ විස්තර කරලා තියෙනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ පැහැදිලි කරනවා එවැනි අතත් රූපේනොත් නිසා චක්කු විඥාන උපදී. එවැනි චක්කු විඥානයගේ ඉපදීම පිණිස යම් හේතුවකුත් යම් ප්‍රත්‍යකුත් වේනම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යත් සියල්ලෙන් සියල්ල සියලු අයුරින්ම සියල්ල නිර්වශේෂයෙන් නිරුද්ධ වන්නේ නම් චක්කු විඥානයක් හටගන්ද ඉපදීම පිණිස යම් හේතුවකුත් යම් ප්‍රත්‍යකුත් වේනා. ඒ හේතුවත් ඒ ප්‍රත්‍යත් සියල්ලෙන් සියල්ල සියලු අයුරින් සියල්ල නිර්වශේෂයෙන් නිරුද්ධ වන්නේ නම් එකල්හි චක්කු විඥානයේ පැනවිය හැකිද පැනවෙන්නේද? මොකද මේ කියන්නේ? චක්කු විඥානය හටගන්න සෝත විඥානය ආදී විඥාන හයෙන් කුමන හෝ විඥානයක් හටගන්න ප්‍රත්‍ය වෙන හේතු. දැන් මෙන්නටම තියෙනවානේ අසත් රූපයක් ප්‍රත්‍ය වුණා කියලා. හේතුණා කියලා. ඒ ප්‍රත්‍ය වෙන හේතු නිරතුරුවම ඒ හේතුවත් ඒ ප්‍රත්‍යත් සියල්ලෙන් සියල්ල සියලු අයුරින්ම නිර්වශේෂයෙන් නිරුද්ධ වන්නේ. එකල්හි චක්කු විඥානයක් පැනවිය හැකිද?
පැනවි නේද ඇයි මේම කියන්න අර හේතු සියල්ලම නිරන්තරවාසයෙන්ම නිරන්තරයෙන්ම නිරවසයෙන්ම නිරුද්ධ වෙනවා ඇසත් රූපය සිත චක්කු විඥාන හටගන්නවා අය චක්කු විඥාන හටගන්න ප්‍රත්‍ය වුණු හේතු වුණු සියල්ල සියලු හේතුන් සියලු ප්‍රත්‍ය නිරවසයෙන්ම නිරුද්ධ වෙන මේ චක්කු විඥානය කියලා යමක් පැනවිය හැකිද මොකක්ද මෙතන තියෙන විශේෂය ඇයි චක්කු විඥානේ කියලා යමක් පනවන්න දැන් මෙතනනේ චක්කු විඥානය කියලා යමක් පනවන්න පුළුවන්. තියෙන්නේ. දැන ගැනීමක් තියෙනවනේ අපිට. ඇස නිසා රූප චක්කු විඥානය, සෝත විඥානය කියනවා. ශබ්ද හැනකට තියෙන දැන ගැනීම සෝත විඥානය. ජීවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය නේ. දැන් අපි දැනගත්තා මේ විඥානයකවත් මේ දැන ගැනීම පහළ වෙන්න හේතු ඕනමයි. හැබැයි මේ හේතු නිරවශේෂයෙන් නිරුද්ධ වෙන නිසා නිරවශේෂයෙන් නිරුද්ධ වෙන කල්හි නැසෙන කල්හි ඒ පහළ වෙන මොහොතෙම ඇහැට යමක් අපිට දැర్శණය වෙන මොහොතෙම ඒ ඇස නිරුද්ධ වෙනවා නම් රූපේ නිරුද්ධ වෙනවා නම් ආලෝකේ නිරුද්ධ වෙනවා නම් හේතු සියල්ල නිරුද්ධ වෙන කල්හි විඥාණය පැනවිය හැකි දහන මේකේ මොකද්ද මේ කියන්නේ විඥානයක් පණවන්න නම් හේතු සමගම පණවන්න ඕනේ. පැහැදිලිද? විඥානයක් පණවන්න නම් හේතු සමගම පණවන්න ඕනේ. හේතු නිරුද්ධ වූ කල්හි විඥානයක් පණවන්න බෑ කියන එක. එතකොට කොහොමද ඒක අනාත්මය කියන වචනෙට සම්බන්ධ වෙන්නේ? එලි වෙන්නේ. කෙනෙක් නොවේ කියන එකනේ අනාත්මය කියන වචනේ හොදට තේරුම් ගන්න ඕනේ කෙනෙක් නොවේ. සමාසන්තකව පවත්වන්න බෑ කියන අර්ථය තියෙනවා නමුත් දැන් ඔය තමා අනුන් කියන වචන වලට එහාට යන්න එපා අපි නේද සමාසන්තකව පනවන්න බෑ කියන එක මේ උඩින් කතා කරන වචනය තමා ඉන්න බෑ පනවන්න නේද සමාසන්තකව පවත්වන්න බෑ ඊට එහා යන්න එපා තමා කියනවත් උතන සලකන්න විදියක් නැහැ නේ අනාත්මම නේද ඔය ධර්මතාවයේ තමා වෙන්නේ පෙර අද්දකීම නෙවෙයිලා අපිට තාත්තමුණ ගැනුණ පෙර අත්දැකීමක් තියෙනවා මේ මගේ තාත්තා කියලා නේ. එතකොට ප්‍රතිබිම්බයේ තාත්තා නේ. ද්‍රව්‍ය සතර සතර මහා ධාතුලත් එහෙම යමක් නේ. ඇහෙත් එහෙම යමක් නේ. ඒ ප්‍රතිබිම්බයේ අරබය පෙර අත්දැකීම සිහි වෙනවා. ඒ පෙර අත්දැකීමේ බාහිරේ තියෙන එකක්ද ඇතුළතින්ම හිතන එකක්ද? ආන්ගේ එකක්. ඒ ඇතුළතින්ම හිතන එක හේතු වලින් පරිබාහිරව අපිට බැ මේ විඥානය පිළිගන්න. මොකද විඥානය හැම දැනගැනීමක් නම් නිරන්තරයෙන් හේතු සමගයි. වැදගත්. හේතුන්ගෙන් බැහැරම විඥානයක් පණවන්න බෑ. ලකු විඥාන, සෝත විඥාන, ගාන විඥාන එහෙම පණවනවා. ඒතර ඒක කෙනෙකුගේ විඥානයක් දිහාට දියුණු කරන්න බෑ. මේ පවත්වන්න බෑ. ඒ කෙනෙක්ගේ විඥානයක් වෙන්න බෑ. විඥානය කියලා තනිකර දෙයක් පණවන්න බෑ. හේතුන්ගෙන් බැහැර. මේක හොඳ තැන. ඇයි අපි නිතරම විඥානය කියන දෙයක් තමන් කරගන්නවා. සක්කාය දිට්ඨිය හැටියෙමනේ විඥානය තමයි. තමා විඥානයනේ. විඥාන තුල තමයිද තමා තුල එහාට යන්නේ අපි විඥානය කියලා යමක් කරගෙනනේ විඥානය දෙයක් කරගෙනනේ ආත්ම කරගෙනනේ. පැහැදිලිද? ඒක කෙනෙක් කරගන්න බැරි ඇයි? ඒක අයිති කෙනෙකුට නෙවෙයි හේතු ප්‍රත්‍යයට. හේතු ප්‍රත්‍ය කියන ධර්මතාවය නිරන්තරව හේතු ඇති තාක් පවතින දෙයක් මිස හේතු වලින් බැහැරව පැවතිය හැකි දෙයක් නෙවෙයි. ඕනම විට. එතකොට මටද තාත්තා පේන්නේ? තාත්තා පේනවා මට. තාත්තා ගැන මට හිතෙනවා. මට හිතෙනවද? හේතු ප්‍රත්‍ය වෙනවා. මනසට ධම්ම ප්‍රත්‍යයෙන් මනෝ විඥාන පහළ වෙනවා. ඇහැට චක්කුවෙන් ඇහැට රූපේ ප්‍රත්‍යයෙන් ඇහි රූපය නිසා හටගන්න ඒ ප්‍රතිබිම්බය මමයි තාත්තයි වෙනවා. ඒ මමයි තාත්තයි වෙන කියන අපි හිතනකොට හිතෙන්ද හේ අනාත්මව හේතුදායක වෙලා. ඇස යමෙක් නෙවෙයි රූපය යමෙක් නෙවෙයි ආලෝකය යමෙක් නෙවෙයි යමෙක් නොවන හේතුන්ගෙන් අපිට මේ පෙනෙන ස්වභාවය යම් වේ වෙන්නේ කොහොමද?
යමෙක් නොවන හේතුන්ගෙන් මේ පෙනෙන ස්වභාවය යමෙකුගේ වෙන්නේ කොහොමද? එහෙමනම් මගේ මහත්තයා මගේ අම්මා තාත්තා ආදී වශයෙන් අපිට විවාහ වුණ එක වෙනම පැත්තක්. අවිද්‍යාවෙන් ඇසුරු වෙච්ච ඒවට කියනවා ආශ්‍රව ධර්ම. සිත ඇසුරු කරපු ධර්ම. ආශ්‍රව ධර්ම. ඒව තමයි කාමාශ්‍රව, භවආශ්‍රව, ද්විතියාශ්‍රව, අවිද්‍යාශ්‍රව තියෙන්නේ. ඒක අවිද්‍යාවෙන් සකස් කරලා දෙන මේ පණිවිඩය, මේ මෙනෙහි වීම. අනාගතය තුල සිදු වෙච්ච දෙයක්. අවබෝධ නැති නිසා අපේ මනස සකස් වෙච්ච විදිය. ඒකට කියනවා කෙලෙස්. සිත කෙලසනවා නිතරම. සිතර වෙහෙස දෙනවා. සිතර ආත්ම සංඥාව දෙනවා. හැබැයි ඒ ආත්ම සංඥාව දෙන්නේ අනාත්ම වූ හේතු ප්‍රත්‍ය වෙලා. ඒ ආත්ම සංඥාව මෙනෙහි වෙන්නේ අපිට අනාත්ම වූ හේතු ප්‍රත්‍ය වෙලා. යමෙක් නොවෙන්න යමෙකුගේ නොවෙන්න. කවුරුවත් නොවෙන්න. හේතු ප්‍රත්‍ය වෙලා නෙවෙයිද කවුරුවත් කියලා අපිට හිතෙන්නේ? කෙනෙක් කියලා හිතෙන්නේ. කෙනෙක් කියලා හිතෙන එක මොකද්ද? පිරා විද්‍යාව. කෙනෙක් කියලා හිතපු ආශ්‍රවය. මන දහමක් නොදන්න නිසා අපේ මනස සකස් වෙච්ච පෙර ආශ්‍රව ධර්ම. සිත ඇසුරු කරපු විදිහ. ඒ සිත ඇසුරු කරපු විදිහට ආයාය ලැබෙන එක තමයි දුක. හිත ඇසුරු කරපු න්‍යායට ආයාහිත පත්වන එක තමයි පංච උපාදානස්කන්ධය. ඒක එලෙසිව පිළිගන්න එක තමයි දුක. මෙහෙත දුක සමුදය. ඒක එලෙසිව පිළිගන්න උපාදානයේ උපාදාන වුණා මනසේ. තමන්ම වුණා, තමන්ගෙම වුණා ඒවා. එතකොට අවිද්‍යා තණ්හා ඒ කර්ම ප්‍රත්‍ය වෙනවා දුක්ඛ සමුදයටනේ. දුක්ඛ සමුදයක් යමට ඒ දුක්ඛ ගෙන දෙන්නේ. ඒතකොට සමුදය කියන ඒ දුක්ඛ හේ දුක ඇති කරන මේ හේතු දැක්කහම හේතු දැක්කොත් මේ දුක්ඛ සමුදයයි මේ දුකයි මේ මමයි මේ මගේමයි කියලා හිතන එක තමයි දුක වෙහෙස. පංචපාදානස්කන්ධය. ඒක පෙර අනාත්ම වූ මම නොවන මගේ නොවන හේතුන්ගෙන් සකස් වෙච්ච ඵලයකට මගේ 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 කියලා මනස ඇසුරු කළා. මම මම කියලා මනස ඇසුරු කළා. ඇසුරු කරපු ආශ්‍රවය අයෝනිසෝ මනසිකාරයෙන් ඉදිරිපත් වෙනකොට අපි හේතු දැක්කොත් ඒ මෙනෙහි වෙන්නේ එම හිතෙන්නේ මේ හේතු ප්‍රත්‍යයෙන්. ඇහැට මේ විදිහට, කනට මේ විදිහට, ආයතන හයටම හේතු දකිනවා. හේතු ප්‍රත්‍යයෙන් මේ මෙනෙහි වෙන්නේ. එහෙම නෙවෙයි. ඉබේ හිතෙන්නේ නැහැ නේ අපිට හේතු ඉදිරියම එක්ක ආයතන හරහා ගැටෙන්න ඕනේ නැත්තම් මනින්ද්‍රියට මතක් වෙන්න ඕනේ. ඔය හැමතරකම හේතු යදෙනවා. ආහාර, ආස්වාද, වාතේ ඉවත් හේතු. අවිද්‍යාව, පෙර එහෙම ගත්ත පිළිගැනීමල කර්මය ඒ ඔක්කොම සකස් හේතු ප්‍රත්‍යයෙන් අරවිඥාණය පහළ වෙනවා. හේතු ප්‍රත්‍ය කියන වචනය අපිට හොඳට පැහැදිලි වෙන්න ඕනේ. ඕනම දෙයක් හේතුන්ගෙන් සකස් වෙනවා. ඕනම මනසට පහළ වෙන ඕනම දැනගැනීමක් හේතු සමග පහළ වෙනවා. හේතු සමග පහළ වෙන දෙය හේතු අමතක කරලා ගැනීමන කියනවා ආත්ම කොට ගන්නවා. දෙයක් කොට ගන්නවා, කෙනෙක් කොට ගන්නවා. හේතු අමතකයි අපි. හේතු සමග මනසේ මෙනෙහි වීම දකින්න වෙන්නේ. ඒක දකින්නවා කියන වචනේ අදහස ඇත්තම සිද්ධ වෙන්නේ ඒකනේ. ඇත්තම හේතු වෙන ඉන්නේ මනෝ යමක් මතක් වෙන්නේ අපිට. ඒක දැන් අපිට දානම තේරෙනකොට වැටහෙනවානේ. ඇහැට පේන්නේ යම් හේතු ඕනේ. ශබ්ද කනට ඇහෙන හේතු ඕනේ. හේතු ප්‍රත්‍යයෙන් හේතු යෙදিলা මේ පෙනෙන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ, හිතෙන්නේ කියන හේතු ප්‍රත්‍යයෙන් හොඳට පැහැදිලි වෙනකොට පෙර ඔය හේතු ප්‍රත්‍ය නොදැක්ක නිසා මමයි ගෙදරයි, මමයි දරුවෝයි, මමයි ලෝකයයි කියලා ගත්තා වූ ගැනීම තුළ තියෙන වෙහෙස කියලා දැක්කේ. ඒක තමයි ආත්ම සංඥාව. මගේ කර ගැනීම. තමන් කරගෙන තමන් කරලා තමන් කරගන්නවා නෙවෙයි කරගත්ත පෙර ගතිය නැවත වෙන්නේ වෙනවා. මොකද පෙර ඒවා නැහැ. නැති වුණාට නැති නිරුද්ධ වූ බව නැහැ. ඒ නිසා විඥානය අපි ආත්ම කොට ගත්තා. රූපය ආත්ම කොට ගත්තා වගේම විඥාන ධාතුව හේතු සමග පහළ වෙන එකක් හේතු නිරවසේතේ නිරුද්ධ වෙනකොට විඥානය කියලා බලවන්න ඉතුරු වෙන දෙයක් තියෙනවද කියලා මෙතන අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. හේතු නිරුද්ධ වෙනකොට විඥානය කියලා බලවන්න දෙයක් ඉතුරු වෙනවද?
యుగ దివ్యాన్ని విజ్ఞాన వినంతర హేతు సమగమ పవతి దీప. అప్పుడు ధర్వ మతక్కిన కూడా ధర్వ మతక్కిన వాకిన హేతు సమగమ మతక్కింది. ఈ ధర్వ మతక్కిన వాకిన విజ్ఞానే పహలవిండు ఇస్కంద పహలవిండు హేతు వేకలిగిన అయ్యారు హేతు సమగ అయ్యారు విజ్ఞానే పహలవింది. ఇంకొకటి మన తర్వాత ఏమైన వాళ్ళు హేతు నిలుసకస్తున్నది ఈ మనో విజ్ఞానే అందరు బలం మనసట ధర్మ ప్రాప్తి అని మనో విజ్ఞానే బహలవి పెర దర్వా పిలిబంద అపిట మనసు ఎసరు వెచ్చి బావ ఎసరుల మృదు బావ తీయనవాడి నవ్వు నేత హేతు ప్రతి వెనకొట్ట అపిట ప్రతిబింబే దాకిన కొట్టు ఎహటని దర్వా పిలిబంద ప్రతిబింబే దాకిన కొట్టు దర్వా పిలిబంద ఛాయారూపే దాకిన కొట్టు ఎందుకుంట తమంగి దర్వాయికైన అదహసా హితే సమర్థిను అవి అలా సకస్సైన దాయకున్న హేతు వల్ల దర్వనే అనాత్మయ్ ఈ అనాత్మ హేతుంగిన్ మతక్కినతన ఆత్మ వెళ్ళి పోహం అర మతక్కిన దాయకమైన హేతు వల్ల యమిక్ నెత్త మతక్ విలా సితర సితర సకసినతన ఇదే పత్తినతనద అనాత్మయ్ ఏ విజ్ఞాని యమిక్ నోయి యమకుకి నోయి. ఎందుకంటే మత దరువాకి ఏమైనా కానీ ఎక్కితే ఒక్కటి అన్నుడే అవి వచ్చినకల్లా అవి వేదగత్తే దుఃఖ వేతును అతి ఉండే అపిట ఇక మత తీయ వచ్చిందియా మఠమ తక్కినదియా మమ్మ తక్కువ కన్నదే కుటాయి గత్తి మతదమ తప్పింది హేతు ప్రత్యే మనోవిజ్ఞానే పహలైనో నువ్వు హేతు మనసు మినిహి వీమక్కినో నువ్వు మనోవిజ్ఞానే మనోవిజ్ఞాన ధాతువు హేతుంగి బహిరవ తని కరగలవే చక్కు విజ్ఞానే శ్రోత విజ్ఞానమే ఆయన హయమ విజ్ఞాన ధాతు హయ హేతు సమగాయి పహలవేంది హేతు వల్ల నిర్వశేత నిరోధాత్మైన కలిహి విజ్ఞానిగా యమ పెనవి హగిలా హెందిలే ఇప్పుడు దనగనీయమకిన కృత్య హెందినీయమకిన కృత్య మీ మనసు సిద్ధువేనని అలా హేతు సమగాయి వేయండి హేతు సమగమ వినమిట ఏ మత హితనో మమ హితనో కింద ధర్మతా హేతు సమగమేమి మమ అయి ఎన్నోనే ఇతను హేతు ఉంటే ఐతి దెన్నో దిన్నది అన్నీ ఐతి హేతు తమయ్ అవి దేని అవి ఇక నుదన్న నిజ అవి మఠవాది పెత్తడు హరినం మా కమిటీ పెత్తడు హరినం ఒకది ఇక తన్న కర్మ అవిద్య కింద హేతు ఇతను తీరవాడి ఎత్త హేతు ఉంటాయి బాలయ హేతు సకాశ అనిత్యమైన సత్రమాధాతు సకస్సిచ్చే అనిత్యమైన రూపే ఏవత్ అరవిదీయకం బలం ఏవత్ సకస్సినీయం ఎహత్ సకస్సినీయక ఎహత్ ప్రత్యమైన రూపాత్ సకస్సినీయం హేతు మత సకస్సినీయం ఏ ముహూర్త ఏ ముహూర్త సకస్సిన హేతు అతివైన ఏ చక్కు విజ్ఞానయ హేతు సమగమ పవత్నాని సా హేతు సమగ పహలవినని సా హేతు నిరోధ నియమ నిరోధ హేతు నిరోధ నియమ వినకొట విజ్ఞాని గల పనవండ ఇతరు దయా నే అవుతుంది ఎయినుత్ మే విజ్ఞాని అనాత్మయ తథాగత జన్మాసారాయత విజ్ఞాని గని కిని నోయి యమి నోయి యమికుగే నోయి మే విజ్ఞాన ధాతు ఎత్తకొట అపి ఒతరి పిట పెనల హితల తమాయ సస లోక్యాలగా ఒక సిద్ధువైన ధర్మతావి పిటపెండల తమాయి లోకే అల్లగా లోకే ఐతికరగండి ఏ ఐతికర గణీయమతులు తీయని వేసి దేవుని పమనాయి ఏ ఐతికర గణీయమ తుల వెళ్ళి అతీత కర్మలను విపాకమిది నేవత కర్మ రసీమ పితర దుఃఖ సముద్ర నిరోధనే నిరోధేయం వీటికి హెలివెన్నే హేతు సముఖ దకీమ తులాయి దుఃఖ సముద్ర నిరోధ నిరోధ జ్ఞాని అతహరణ సీలు అయితే నా తయారు సీలు ఆత్మ సంజావన్న తయారు ఆత్మ సంజావన్న తహరిని ఆత్మ సంజావ తమాయన అధహస తన తమంగి అన అధహస అతి విన్న దాయకమైన హేతువుల ఏవన్నాక్నే తిని సవన్నీకు ఏవన్నాక్నే ఎత్తకొట్టు మే
විඤ්ඥාන ධාතුවයෙහි අනාත්මය දකිනවා කියන එක අනික් කිස්කන්ද වලට එක්කයි. රූපය අනාත්මයි කියලා රූපය අමිත් නොවෙයි. රූපය ආහාරාදී ප්‍රති හටගන්න එකක්, රූපය ධාතුවතරෙන් හදිච්ච එකක්, අපිට එහෙම ඕනේවා. මේ මෙතන විඤ්ඤාණ ධාතුව ගැන හිලිවෙන්න රූපය පිළිබඳ යම් කිසි හිඳතරව්වක් ඕනේ. ඒක යම් තාක් නෙවෙයි හොඳටම හිලිවෙන්න ඕනේ. රූපය යමෙක් නොවන බව. රූපය තුල තියෙන්නේ අර පිළිරුවක් හදනකොට අපි පිළිරුවක් හදන්න ගන්න බදාම වගේ. දර්බාලතුමා, රජේ අර්මාත්‍ය හරි කවුරු හරි නේද? අපි කවුරු හරි සී වෙන පිළිරුව හදනවා. හැබැයි පිළිරුව වල එවැන්නෙක් නෑ කියන අපි දන්නවා. පිළිරුව වල තියෙන අර සිමෙන්ති බදාම. ඒකෝට සිමෙන්ති බදාම වලින් දකස් වෙච්ච පිළිරුව ඇහැට ප්‍රති වෙනකොට. එතනත් එහෙම යමෙක් නෑ, ඇහිත් එහෙම යමෙක් නෑ, යමෙක් අපිට සී වෙනවා. දර්බාලතුමා. දැන් මේ ධර්මපාලතුමා එහෙ හිටියද? නැහැ. ධර්මපාලතුමාගේ පිළිදුවේ ඉන්නවද? නැහැ. බදාමනේ. එතකොට ඒ ධර්මපාලතුමාගේ ප්‍රතිබිම්බය පිළිබඳ ධර්මපාලතුමා කියන පණවීම අපේ සිතේ හටගන්න ඡායාවත් එක්ක මෙනෙහි වෙනවා. ඇයි එහෙම මෙනෙහි වෙන්නේ? ආ? ඇයි අපිට එහෙම මෙනෙහි වෙන්නේ? ඒ සතහනට අපි ධර්මපාලතුමා 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 කියලා බොහෝ වාර ගානක් මනස ඇසුරු කරලා තියෙනවා. ඒකයි ඒවට ආශ්‍රව කියන්නේ. සිත ඇසුරු කරලා තියෙන ධර්ම. දැන් එතකොට ඒ ධර්මපාලතුමා ජීවමාන ඉන්න කාලෙත් අර රූපය සිමින්දි බදාම වෙනීම ධාතු හතක් නෙවෙයි. ජීවමාන කියන්නේ ඒක එකලස්. ඒ රූපය දාතුතර පමණ ධර්මපාල ඒ රූපේ අරබයා ඇහි සකස් වෙන ඒ ප්‍රතිබිම්බය අරබයා දින සංඥා මාත්‍රය ධර්මපාලතුමා කියලා අපේ මනසේ සකස් වෙච්ච සංඥාව ඒ සංඥා ස්කන්ධය පිළිබඳ අපිට හඳුනන හිතක් පහ වෙනවා ඊයේ සංඥාවකට සංඥාව ධර්මපාලතුමා සංඥා ඒ මතක් වෙන සංඥාව මතක් වෙන චිත්‍රය පනවගත්ත එක ඒ විදි විවහාර ලෝකේ පවතිනවා. දැන් මේ කතාව අනාත්ම වෙන්න ඕනේ. ඒ කියන්නේ යමෙක් නොවෙන්න ඕනේ. හේතු ප්‍රත්‍යයෙන් ස්පර්ශය ප්‍රත්‍යයෙන් සංඥා ස්කන්ධයක් හිතේ සකස් වෙනවා. ස්පර්ශය ප්‍රත්‍ය තමයි නදාසත් වෙන්නේ ස්පර්ශේ ප්‍රත්‍යය. ධර්මපාලතුමා කියලා අපිට පෙනෙන මේ දර්ශනය නැත්තම් මතක් වෙන දර්ශනය ස්පර්ශේ ප්‍රත්‍යය. තින්න සංගති පස්සෝ කියලා හේතු දුරක එකතුවක් ගැන දේශනාවේ තියෙනවානේ. එතකොට ඒ ස්පර්ශය තුල අපිට මතක් වෙන සංඥා මාත්‍රය සංඥා ස්කන්ධය සංඥා ස්කන්ධය හඳුනන බව. හඳුනන බව. අපිට සංඥා ස්කන්ධය ධර්මපාලතුමා වුණා විරුද්ධ පාක්ෂිකයෙකුට හතුරෙක් වෙනවා යා අපිට මිතුරෙක් වගේ වෙනවා නේ සංඥා ස්කන්ධය වරදක් නැහැ ඒක කෙනෙකුට හතුරෙක් වෙනවා තව කෙනෙකුට මිතුරෙක් වෙනවා තව කෙනෙකුට පිය කෙනෙක් වෙනවා සහෝදරයෙක් වෙනවා ඒක හදාගත් ආත්ම සංඥාව සංඥාවේ හැබැයි තාත්තත් නෙවෙයි අම්මත් නෙවෙයි හතුරෙකුත් නෙවෙයි මිතුරෙකුත් නෙවෙයි සංඥා ස්කන්ධය එතකොට සංඥාව අරබයා අපි පුද්දලේ කරගන්නේ කොයි ස්කන්ධයකද? රූප ස්කන්ධයද බැරි වුණා. ඒක දෙවෙනි බදාව වගේ ඇතමත් වෙනාර කියන්නේ ධාතු අත. ධර්මපාලතුමා කරගන්න බෑ දැන් රූපේ. ඊළඟට අපි බලනවා රූපේ නිසා අපි ඇහි සකස් වෙච්ච සංඥාව. ප්‍රතිබිම්බය. ඒක ධර්මපාලතුමා. ඒ සංඥා ස්කන්ධය ඒ මෙනෙහි වෙන එක අපිට සිතේ සකස් වෙනකොට වර්ණ සතාවක ප්‍රතිබිම්බයක් විඥාන ස්කන්ධයෙන් සංඥාවෙන් සකස් කරලා දෙන්නේ විඥාණයෙන් දැනගන්න හැඳිනීම මාත්‍රයක් නම් මට අවශ්‍ය අර ආත්මය කෝ කියන එක කෙනා එහෙම කෙනෙක් ඉන්නවද කියන එක මේක රූපේ කෙනෙක් නොවන කල්හි අර සංඥා ස්කන්ධ කෙනෙක් විය හැකිද
ඇයි කෙනෙක් වෙන්න බැරි? හේතුන්ගෙන් ඒක අසකස් වෙන්නේ. හේතු සැපයෙන් වෙලා ඒක සකස් වෙන්නේ. ඒ සංඥා ස්කන්ධය. හේතුදායකයි ඒක. ඒකට අපට හිතෙනවා කියලා දැන් මට හිතෙනවා දරුපාවතුමා කිය හැකිද? කිය හැකි හේතු කරන්න නොදන්න කෙනෙකුට. අවිද්‍යාවෙන්. මට දරුපාවතුමා මතක් වෙනවා කියන එක මේ කුහුදු ලෝකයේ තියෙන පණිවිඩයක් දැනීමක් නේද? ධර්මානුකූලව බලපුවාම කෙනෙකුට මතක් වෙනව නොවේ තිබේ. එතකොට සංඥා ස්කන්ධයක පහළ වීම. අපි ඒක තමයි ආත්ම කොට ගන්නෙ. එහි ධර්මපාලතුම ඇත කියලා ගන්නවා සංඥා ස්කන්ධය. සංඥා ස්කන්ධයේ සංඥා ස්කන්ධයක් වෙනා යමක් නෙවෙයි. මොකද හේතුන්ගෙන් සකස් වෙන්නේ. විඤ්ඤාණ ස්කන්ධය. නාම රූප ප්‍රත්‍යයෙන් සකස් වෙන්නේ. පෙරහනුව ගත විදියකට නැවත හිතේ නාම රූප වීම. දෙයක් කෙනෙක් වීම නේ. විඤ්ඤාණ ස්කන්ධය. දැනගන්න ස්වභාවය. ඒකත් හේතුන්ගෙන් සකස් වෙනවා. දැන් මෙතන ස්කන්ධ ලෝකය හේතුන්ගෙන් සකස් වෙන බවට අපිට පැහැදිලි වෙන්න වෙන්නේ මේ ස්කන්ධ පහම යමෙක් නොවෙනවා. තමා යමෙක් නොවෙනවා. හේතුන්ගෙන් සකස් වෙන ධර්මතාවය. තමා යමෙක් නොවන බවට හෙළි වෙනකොට අනුන් යමෙක් වෙන්න බෑනේ. අනුත් මේ විදිහමනේ. අනුන් තුවත් නේ. තමා යමෙක් නොවෙන්න ඕනේ. තමා යමෙක් නොවෙනකොට අන්‍යයන් තුලත් ওই ධර්මතාවයමයි. තමා යමෙක් වීමමයි දුක. පඤ්ඤාව ආත්මෝට ගන්න. ඇයි ඒ ගැන වෙන්නේ? පෙරමෙරිය. පෙරභාවිතය. සංඥාව උත්ෙක්කල්ලක තමා කියලා හිතාගත්ත ධාතු හතරකට වැරෙටිච්ච ගතිය වඩුණු ගතිය ආශ්‍රයයන් වශයෙන් ඒ පැසුණු ගතිය මෙන්න මෙන්න. හැබැයි මෙනෙහි වෙන්නේ කුමක් කරාද? ආයතන ආයතන. මොනේ? ඒ මෙනෙහි වෙන්නේ ආයතන ආයතන කරා. ආයතන ආයතන මෙනෙහි වීම දකිනකොට ඒ ස්පර්ශ ආයතන හයේ මෙනෙහි වීමක් කියලා දකිනකොට ඒ ස්පර්ශ ආයතන හය තමා වෙන්න බෑ. ස්පර්ශ ආයතන හයේ තමා මේ මෙතනකට පෙන්වන හොඳ උදාහරණයක්. අවත්නි යම්සේ හර කැමැති හරසොයන හරසෙවුම් කරන පුරුෂයෙක් තෙවුණු කෙටේරියක්ගෙන වනයේ පිවිසෙන්නේ හේ එහි ඇද නැති අලුත් නොපිරුණු මහත් වූ කෙසෙල් කඳක් දක්නිය. එහි මුල සිඳින්නේ අග සිඳින්නේ අග සිඳ මුල සිඳ පත්‍රටි ගලවන්නේ පතුරු ගලවන. හිතමේ එහි ඵලයවත් නොලබන්නේ හරයක් කොයින්ද? කෙහෙල් ගහක් හරයක් හොයාගෙන ගිය කෙනෙක් කියන්නේ ගයක් හදන්න අර හදක් හොයාගෙන වනයේට ගිය කෙනෙකුට කෙහෙල් ගහක් හම් වෙනවා. අගමුල කපලා හිටන් අරගෙන එයා පතුරු ඉවත් කරනවා. එයාට හරයක් හම් වෙනවද කියලා අහනවා ඒ හරය හොයන් ගිය කෙනාට. නෑනේ. අන්න ඒ වගේ උදාහරණයක් පැහැදිලි කරනවා. එසේම මහන ස්පර්ශ ආයතන සයෙහි තමාමම දකි. මේ ස්පර්ශ ආයතන සයෙහි තමාමම දකි. තමා අයද්දයක්ද නොදකි. හරි. නම් ස්පර්ශ ආයතන හය ගැන අපිට පැහැදිලි වෙනවද? කොතනද? ඇසත් රූපය විඥානය. තුන් දෙනාගේ තුන එකතු වෙන ස්පර්ශය. ඇහැ රූපය නිසා චක්කු විඥානය හට ගන්නවා දැන ගැනීම. දැනගැනීම තුළ දැන් ඇහත් රූපයත් විඥානයත් කියන මේ තුනේ එකතුවට කියනවා අපි ස්පර්ශය. දැන් මෙතන මේ තුනේ එකතුවට ස්පර්ශය කියනකොට අපිට සිහි වෙන්න ඕන ස්පර්ශය කියන තැන ද්‍රව්‍යද ස්පර්ශය ද්‍රව්‍ය ස්පර්ශයක්ද හේතුවල ස්පර්ශයක්ද? ඇයි ද්‍රව්‍ය ස්පර්ශයක් නෙවෙයි? ද්‍රව්‍ය විස්පර්ශයක් නොවෙන්නේ ඇස අනිත්‍ය ධර්මතාවයට යටත්. රූපේ නිරන්තර අනිත්‍ය ධර්මතාවයට යටත්. එතකොට ඇහැයි රූපයයි ප්‍රත්‍ය වෙලා චක්කු විඥානයෙහිවත් දැන ගැනීම ඇති වෙනකොට අනිත්‍ය වෙන හේතුන්ගේ සකස් වෙච්ච මේ ස්පර්ශයට පවතින්න බෑ. මේ ස්පර්ශයද අනිත්‍ය වෙන හේතුන්ගේ සකස් වෙච්ච එකක් නිසා පස්සය තියෙන දෙයක් නොවෙයි. පස්සේ හේතුන්ගේ සකස් වෙච්ච එක අර විඥානය ගැන කිව්වා වගේ. හරි.
එතකොට දැන් මේ ස්පර්ශයේදී අර අපිට දෙයක් වගේ පේනුණාද? දැන් මේ අපි ආරාමයේ ඉන්නවා කියලා අපිට අපි ආරාමයේ ඉන්න අය ආරාමයක අපි ඉන්නේ. ආරාමයේ මේ බරහනවා. ওই මතේද දැන් අපි ඉන්නේ. ඕක ගන්නකො ස්පර්ශය කියන එකට. දැන් අපි මේ ආරාමයේ ඉන්නේ. හරියට අපිට හරයක් හොයාගිය කෙනෙකුට හරයක් හම්බුණා වගේ. අපි හරයක් කියලා හිතා ගන්නවා දැන් අපි ඉන්නේ මේ පිළියන්දර ආරාමයේ. ඔය පිළියන්දර දැන් ආරාමයේ ඉන්නවා කියලා හිතෙන්නේ. එහෙනම් ඒ අවශ්‍යයි සතර මහා ධාතු රූප අවශ්‍යයි විඥානේ අවශ්‍යයි. ඔය හේතු තුන දිහා නෝනින් බලන කෙනෙකුට ඇස අනිත්‍ය ධර්මතාවයක් නම් සතර මහා ධාතු වල රූපේ අනිත්‍ය ධර්මතාවයක් නම් විඥානේ කියන එක මැද මායාව නම් ඔය තුන් දෙනා එකතු වෙලා අපිට ඔය තුන් දෙනාගේ එකතුවකින් අපිට සැබෑ දෙයක් කොට මේක පෙන්වනවා. සකස් කරලා පෙන්වනවා. හේතු තුනේ එකතුවකින් සකස් වෙලා අපිට දැන් අපි ආරාමයේ ඉන්නේ. එහෙම නේද? එයි අපිට මේ අපි දැන් මේ අහවල් ආරාමයක ඉන්නේ කියන කෝ හේතු තුනේ එකතු වෙන්නේ අපි දන්නේ. ඔය හේතු තුනේ එකතුවකින් ආරාමයේ ඉන්නවා කියන එක දැන් මේ මොහොතේ සකස් වෙන එකක් මිස පෙර හිටපු ආරාමයකට පෙරමම ඇවිල්ලා ඉන්නවා. නමුත් අපි ඉන්නේ පෙර තිබුණු ආරාමයකට පෙරමම ඇවිල්ලා පෙරමනාම පෙර විදිහටම. ඒක දැන් සකස් වෙන එකක් මිස පෙර එකක්ද? දැන් එකක්. දැන් එක. ඒ නිසා අපිට මේක අනාත්ම වෙන්න ඕනේ. මෙතන අපිට රැඳෙන්න, පවතින්න හරයක් නැති එකක් වෙන්න ඕන. කේල් වතුරු ටික එකිනෙකට බද්ධ වෙලා අපිට ගහක් වගේ පෙන්වුවට කේල් වතුරු එමෙන් වශයෙන් සලකපුවම අරටුවක් නැහැ කියලා අපිට හෙලි වුණා නේ. දැන් ආයේ ඔක්කොම කේල් ගත්තම මොන නැද ඒකට? ඕනේ. එකක දැක්කනම් කේල් ගත්ත ඔක්කොම දැක්කා. ඒ වගේ ස්පර්ශ ආයතන හයෙහි තමා නොදකි. දැන් මෙතන පෙන්නන්නේ මේ මහාන ස්පර්ශ ආයතන හයෙහි තමා නොදකි. නොමදකි. තමාට අයත් දෙයක් යයි නොමදකි. ඒකත් අර වගේ. තමාට අයත් දෙයක්. තමා විදකණන්, තමාගේ දේපොළ, තමාගේ දූ දරුවෝ. ඒවා. එතකොට. ඒවත් හේතුන්ගෙන් සකස් වෙලා හිතර ඉදිරිපත් වෙන පෙර අවිද්‍යාවෙන් ඇතුළු කරපු විදිය. පෙර අවිද්‍යාවෙන් අපි ගත්ත යම් විදියක් ඇත්නම් ඒ අවිද්‍යා සංස්කාරය තමයි හිතට මේ මතක් වෙලා ඉදිරිපත් වෙන්නේ. සංකල්ප පත්‍ය විඤ්ඤා. හැබැයි ඉතින් දැන් අපි දන්නවා සකස් වීමකින් ඒක වෙන්නේ. දැනෙන්නේ සකස් වෙලා, ඇහෙන්නේ සකස් වෙලා, හිතෙන්නේ සකස් වෙලා මේ හේතු ප්‍රත්‍යය. හේතු නිරවසේසේ නිරුද්ධ වෙන කල්හි අර සකස් වෙච්ච එක ගැන පනවන්නේ කොහොමද? ගෙදර දරුවෝ අපිට ඕන මතක් වෙනවා නේ. එහෙම මතක් වෙන්න හේතු වේවා නතර වෙලා තිබ්බද අපිට මතක් වෙනකම්? හේතු නිරවසේසේ නිරුද්ධ කල්හි විඥානයක් පැනවිය හැකිද? අර මතක් වෙන්න තියෙන සිතේ සකස් වෙන ලෝකය සබය ලෝකයක් වට පැනවිය හැකිද? හේතු නිරවසේසෙන් නිරුද්ධ කල්හි හේතු අනිවාර්යව නැති කල්හි විඥානයක් පැනවිය හැකිද? අපි විඥානයක් පනවන්නේ හේතු අමතක කළා. හේතු ගැනවත් හිතන්නේ නැතු. ඊතර දරුවෝ මේ මෙරට පිටරට ඔක්කොම නේ අපේ මනස සකස් වෙන. ඒ තකස් වෙන හැම එකක්ම විතර පෙනෙනවා. මනෝ විඥානය, චක්කු විඥාන, දෝත විඥාන අනාත්මයි. මේ අනාත්මයි කිව්වේ මොකද්ද? ඒ මතක් ගැනීම යමිකුට අයිති නෑ. යමිකු නෙවෙයි, යමිකුගේ නොවේ. ඔකෙන් ගැලවෙන්න පුළුවන් මේ ජීවිතේ නැත්තම් මොකද වෙන්නේ? ගැලවෙනවා සාගා එක්කම වෙනවා දේවා. කර්ම රැසෙ දිගින් දිගට යන බේරුමක් නේ. මතක් වීම අවලම් කරන්න ගියා නෙවෙයි, බොහොම හිත විසිරෙන සමාධියෙන් විසීමකින් මතක් වෙනේ වදියා නුවණින් මෙනෙහි කරලා බලන්න. ආයතන හය කෙරෙහි නුවණින් විමසලා බලන්න. එතකොට
අතහැරෙන බව නිරන්තරව දැන් සිද්ධ වෙනවා නේද අපිට? අතහැරෙන බව කියන එක නිරන්තරව මේ මේ මොහොතේ සිද්ධ වෙනවා නේද? මේ හේතුන්ගේ සකස් වෙන විඥාන ලෝකය. මේ ස්කන්ධ ලෝකය මේ මේ මොහොතේම අතහැරෙනවා නේද? දැන් ලොකු සාමාන්‍යයෙන් මම කියවෝ කොහොමද? පේනනම් මොනවද කියලා පේනනම්? මතකයේ තියෙන එකද? මතකයේ තියෙනවා කියනවා අපි නේ. ඒ මතකයේ තියෙන මනෝ විඥානයක් බලනකොට ඒකද ඒ අතීතේ නිරුද්ධමයි. නිරුද්ධමයි. එතකොට හැම මොහොතක්ම ඒ මොහොතේ ඉලවති ඒ මොහොතේ සකස් වෙලා නිරුද්ධ වෙනවා. එහෙනම් හැම මොහොතක්ම මරණ මොහොතක් නෙවෙයිද? හැම මොහොතක්ම මැරෙන මොහොතක් නෙවෙයිද? මේ අතහැරෙන මොහොතවල් නෙවෙයිද මේ? එහෙනම් හැම මොහොතක්ම අතහැරෙන මොහොතවල් නම් අපිට මරණයට සූදානම් වෙන්න වෙනම අවශ්‍යද? හැම මොහොතකම මරණ මොහොතවල මැරෙන මොහොතවල මේක සූදානම් කරගන්න ඕනේ. එතකොට හැම මොහොතකම යාට එළඹ සිට 100 දිනවා. මේක වැඩෙන්න ඕනේ. හැම මොහොතකම එළඹ සිට 100 දිනවා හේතු නිසා සකස් වෙන ලෝකයක් නෙවෙයි මේ මොහොත. අතීතත් නෙවෙයි අනාගතත් නෙවෙයි මේ මොහොත. මේ මොහොත හැම මොහොතක්ම මරණ මොහොත. එතන එතන හට ගන්න ස්කන්ධ ලෝකේ එතන එතන අතහැරෙනවා. මරණයටයි වෙනව සූදානම් වෙන්න අවශ්‍ය නැහැ දැන්. ඒ අතහැරීමම තමයි සතිය සූදානම් කිරීම, සීහ සූදානම් කිරීම, ප්‍රඥාව සූදානම් කිරීම, අතහැරීමට අවශ්‍ය වීර්ය සූදානම් කිරීම, සමාධිය, එකඟතාවයක් ඉතින් නැතුව ඔබ දකින්න බැහැ. සද්ධා, විරි, සති, සමාධි, ප්‍රඥා. ඉන්ද්‍රිය බල. හැබැයි බුදුහාමුදුරුවෝ කියේ ශ්‍රද්ධාව තියෙනවා බලන්න. බුදුහාමුදුරුවෝ මෙතනයි මේකයි කැලි. මේකයි ආර්යයන් වහන්සේලා කැලි. මෙහිමයි සසරින් බඳුනේ. මෙහිමයි ජීවිතේ දිනුවේ. ශ්‍රද්ධාව තියෙනනේ අපිට ඒකට. බුතගතන් වහන්සේ කැලි නේ. බුතගතන් වහන්සේ මේක හිලි කරලා දුන්නේ. ආර්යයන් වහන්සේලා මේක හිලි කරලා දුන්නේ අපිට. උන්වහන්සේලාගේ පිහිටියා. ශ්‍රද්ධාව තියෙනවා නැහැ තේරෙන්නේ. නැත දුක්ඛ කන්දේ නොපවිනෙන්දම අවසන් කරගත්. එතකොට අර කියවනක් තියෙනවා සත්පුරුෂයා කලක් යනකම්ම අසත්පුරුෂකමක් පෙන්නකම සත්පුරුෂයා නේද? නෑ අවුරුදු ගානක් 20-30ක් ඉන්න පුළුවන් සත්පුරුෂෝ. අසත්පුරුෂකමක් කියන්නේ බොහෝ දීර්ඝ කාලයක් යන්න පුළුවන්. හ්ම්? එතකම් මෙයාට සත්පුරුෂයා නේද? සැපයි කියන ගන්න මේ ලෝකේ දුකක් එනකම්ම දුක සැපයි නේද? දරුවෝ සැපයි, ගෙවල් සැපයි. අපි අසුර කරන, ආදරය කරන, සිතට සතුට වෙන දෙන හැමදේම වෙන සතුටුයි. ඒ කොයි තරම්ද? ඒ කොයි තරම්ද? දුකක් එළමෙන කම්ම අපිට හිතෙන්නේ ඒවා. එහෙනම් අපි දැනටත් සතුටුයි, හොඳයි, සැපයි කියලා හිතන් ඉන්නේ වගේ යථාර්ථයක නොවේද? එහෙනම් අපිට අතහරින්න වෙහසක් නැති වෙන්න ඕනේ. ඒයි මේ වෙන අතරින් බැරි වෙන්නේ සැපහින්දානේ අපිට තමයි දුක පෙන්වන්න කරන්න තව කලක් යයි ඒ වගේ හදගෙන දෙන්නේ අපි ආදරය කරපු අය අපෙන් අතහැරෙනකොට අපිට දරාගත නොහැකි එතකොට ඉතකන් අපිට ඒ ආදරය කරන අය සැපයි නේද දරුවෝ සැපයි ලාංකාරයව නෑදෑයව කවුරුත් අපිට හරි සතුටුයි අසුරු කරන්නේ හැබැයි දුක සැඟවිලා තියෙනවා අසත්පුරුෂකමක් මතුවෙනකම්ම සත්පුරුෂයා. අපි කවදා හරි ඇසුරු කරන දේ දුකට මාරු වෙනවා මයින. එතකොට අපි මොකද කියන්නේ? දන්නවනම් මෙහෙම බැලින්නේ නැහැ. එතකොට කල් වෙලි. ඒක ඥානවන්ත අවබෝධයක් ලැබූ කෙනෙකුට අතාරින්න වෙහසක් නැති වෙනවා. මොකද කවදා හරි දුක දැනෙන්නේ. එනම් දුකට හේතු නැතරින් තියෙනවා. මේ සපයි හොඳයි සාරයි කියලා අපි අල්ලගෙන ඉන්න මේ ලෝකය සකස්සරේ මේ ලෝකය අල්ලන් ඉන්නේ දුක නොබෙරෙන නිසා මිස. දුකේම නම් අපි කවදාවත් ඒවා අසුරු කරන්නේ. එල්වා සම්මාදිට්ඨියට ඊට වඩා වටිනාකමක් දෙන්න ඕනේ. සම්මාදිට්ඨිය කිව්වේ දුක දුක වශයෙන් අවබෝධ කළ හැකි බව. දුක ඇවිල්ලා නැතුව කමක් නෑ ඒව නිසා ඇවිල්ලා නැහැ කියන්න බෑ දුකේ තමයි ඉන්නේ නවත් අපි අදහස් කරන දුක් වලට එන්න තමයි එක එක විවිධ අවස්ථා යදෙනවානේ
ఏత్ ఎసరు కరన్నే పంచపాదాల స్కంద దుఃఖమై ఎనం సముదయ తీయన్నే కొతనద సముదయ తీయన్నే అవిద్యావిన్ సకస్తరాద నెమే స్కంద పంచ ఉపాదాన స్కందయ హేతుంగే సకస్తలాయన ఎకక్ బౌట పెడిన్నినే దకిన్నినే ఏ నిసా పెరహన గత్తావు ఆకారిటం అపి మారువేడు ගෙවල්ම තමයි අපේම තමයි මගේම තමයි කියනකොට ඉන්න ඉන්න ලේසි එක පුරු කරපේක හදාගත්තේ අපිට දුකෙන් මිදෙන්න ඕන නම් මේක බලන්න අපි මේ මනසේ ඇසුරු වෙච්ච ලෝකයක් නෙවෙයිද මේ සකස් වෙච්ච එකක් නෙවෙයිද මේ ස්පර්ශ ආයතන ස්පර්ශය කියන තැන අපිට පැහැදිලි වෙනකොට මේ හේතු තුනක එකතුවක් එක් දැක්කොට දකින්නේ හේතු තුනක එකතුවක් හේතු තුනේ නුවණින් යුක්තව බලනකොට හේතු වල ස්පර්ශය කියලා අපි දකින ලෝකය ස්පර්ශ ලෝකය හේතන අතහැරිනවා මොකද ඒ හේතු අනාත්ම නිසා හේතු වල යමක් හෝ යමක් නැති නිසා ඇස රූපය දෙක දෙපැත්ත ගත්තාම ධාතු හතර අනිත්‍ය වෙන හේතු නේද අනාත්ම හේතු විඥානයේ ප්‍රත්‍ය හට ගන්න එක එවුනක් කොහොමද මදි විතර වෙන්නේ මගේ දරුවෝ. ඔය අපි මගේ දරුවෝ හරි මගේ ගෙදර හරි කියන්නේ ආයතනයෙන් හටගන්න විඥානයක් අරබයන්නේ අපි වටියන්නේ. ඒ විඥානය මගේ නොවන හේතුන්ගෙන් නම් හටගන්නේ. මම නොවන හේතුන්ගෙන් නසකස් වෙන්නේ අනාත්මව. එහෙනම් ඒ හිතන, දකින, පෙනෙන, හිතෙන ස්පර්ශ වෙන හැමතැනම අනාත්මයි. ඒ අනාත්ම වූ ලෝකය තුල තමා නොදකි. තමාගේ දෙයක් නොදකි. බල කොච්චර ගැලවුමක්ද කියලා. දැන් තමාගේ දේවල් ගලේ අතහැරෙන්න කොච්චර වේසක් තියෙනවද කියනකොට. තමාගේ දේවල් අතහැරලා යන්නේ. තමා අතහැරනකොට වගේම තමාගේ දේවල් අතහැරෙන්නේ. කොච්චර වේසක්ද? මේ වේස ඇින්නේ ලෝකේ වර්ධකද? නෑ. දේවල් වල වර්ධකද? නෑ. අනවබෝධේවල. එතකොට මේ අවබෝධය දදාගතර ලෝකේ පහළ වෙච්ච අවදීකම අවබෝධ කරනවා මිද? කවද්ද නැත්තයි වෙන්නේ? කල්‍යාණ මිත්‍ර ඇසුරින් සද්ධර්ම ශ්‍රවණයෙන් සාකච්ඡාවෙන් නුවණ යොදලා මේක මෙනෙහි කරන්න බලන්න. මේ මනසට මනසේ ඇසුරලා තියෙන විදිය හරිද? නැති. විඥානය වෙනම කරගෙන විඥානය සකස් වෙන ලෝකය වෙන් කරගෙන හේතු ගැන අමතක කරලා නේද? ඵලයේ විතරක් දෙයක් කරගෙන ඵලයේ දෙයක් කරගෙන ඉන්නවා ඵලයේ තනි කරගෙන. විඥානයේ දෙයක් කරගෙන විඥානයේ තමන් කරගෙන. විඥානයේ තමයි තමයි තමා විඥානේ විඥානය තුළ තමයි තමයි විඥාන තමා තුළ විඥානය. ඔය විදිහේ මේ විචාකාර දෘෂ්ටි ඉන්නේ නේ. පංචස්කන්ධය ගැන. දැන් මේ හේලතරව තුල අපිට අර රූප ධර්මයේ අනාත්ම වශයෙන් දකිනවා වගේම රූපයේ හේතුන්ගෙන් බැහැර කරන්න බෑ වගේම දකින්නවා වගේම විඥාන ධාතුවද විඥාන ධාතුව කියලාවත් පනවන්න බෑ හේතුන්ගෙන් බැහැර පනවන්න සම්බන්ධේ පනවන්න දෙපෙන් හැබැයි මේ පැන හේතු නිරවශේෂයෙන් නිරුද්ධ කල්හි හේතු නිරවශේෂයෙන් නැසුණු කල්හි ඇහැ රූපය ආදී හේතු නිරවශේෂයෙන් නැසුණු කල්හි ඒ ඇහැ රූප වලින් දැනගත දැනගැනීම නිරුද්ධයි. අන්නේ නිසයි විඥානය අනාත්මයි කියලා තථාගතයන් වහන්සේ වදාළේ. රූපේ අනාත්මයි කියලා යමෙක් නොවේ යමෙක්ගේ නොවේ කියලා වදාළා වගේම මේ විඥාන ධාතුවද යමෙකු නොවේ යමෙකුගේ නොවේ. මේ ස්පර්ශ ආයතන හයේ තමා නොදකි තමාගේ දෙයක්ද නොදකි. එතකොට මේකට අපි එළමින්ද ආරම්භ කරන්න ඕන පොතින්ද මේ දැක්මට එන්න ආරම්භ කරන්න ඕන පොතින්ද ආරම්භ කරනවා කියන වචනේ අදහස එක එකනාගේ නොවනේ ප්‍රමාණය හිතින්නේ ඔක පටන් ගන්න වෙන්නේ ඔය අවබෝධයේ සංකාට සාධාරණ තන නැද්ද ඔව් නෑ ඉස්සල්ලාම ඉන්න ධාතු අතර රූපෙටින්
దాహపోతాం. మెతి వెళ్ళి ఇంకో దాహం మలుపు వచ్చింది ఒప్పు, లేకపోతే మలుపు వచ్చింది ఆ దగ్గర ఉంటే మెతి అమ్మ తక్కువ ఏమనేది సిమెంతి పదాం లేకపోతే దేవాల దగ్గర ఉంటే అప్పుడు సిమెంతి పదాం అమ్మ తక్కువ ఏకైక పిలువులు దాకింది మా పిన్ని సిమెంతి పదాం కదా అప్పుడు అవధాని ఏమగే మీ గస్కులామేవా సతాసతుమేవా మీ సియాల తుల అంతర్గత అతని దాతులు ఆపో దాతులు తేజో దాతులు వాయు దాతులు ఇవి దాతులు అవుతారు. ఇవి దాతులు అవుతారు దాతులు అవుతారు క్రియాత్మక వేయమ దీని అంతరం దాతులు అవుతారు తులము సిద్ధి అప్పు నీతి పని విన్నత దాతులు అవుతారు నిరంతరం వినసిద్ధం ఇంకా కాదనే అభ్యతి అవి నాకు కౌరవ కలిసింది వయసరే అంటే అభ్యతి అవి కౌరవ కలిసింది దాతులు అవుతారు ఇక ఇక నిరంతరం అటగత్తది దీని ఏమిటి అక్కరం అనిత్య భాయట పండును ఇద్దరు నా మీద పండును ఇవన్నీ తిని యథార్థి ఇక కౌరవ కాపవ కీలహిం నమత్తన్న పులం దేవా ఫ్రిడ్జ్ ఇక్కడ రావాలి ఇవ్వకట పరదురప్ప తీయగండి మే ఏ తురం వరకు మీకు అనిత్య విను అన్న దేవి అమ్మాయి ఎందుకంటే ఏం జరుగుతామే బలం మీ లోకేమి అప్పు ఏమి అప్పు ఏమి లోకేటైతే ధర్మతావేని మీ అంత మధ్య నాడు కొట ఓ అనాత్మైతే ఇక యమికునేమి యమికునేమి అప్పు యమకు మీకు పనవగత్త గతి ఉపాదాన ఇలా తదింగత్త గతి యొక్క అవి హరస్తున్నాం హితట అవి అవి కలబడి శివమ్మ నోని మేము బలంలో బలం పులువా ఏమనేది నందకుమారే పస్త బులబుల గేయాలి పస్తే అదగత్తాలి వచ్చిన అమారవింద బుధం చూస్తే ఇటు పత్తింది పులు అనుకున్నాను ఉన్నాను కదా ఉదాహరణ పీవరెంపీవర ఆవశ్యత ఏమో కదా ఇంతకుంటే ఏమంటే అపే మనసే తదిం అరటుగా సహగత ఉపాదాన ఇచ్చే గతి కావ్యం నెత్తువనేవి మీ జీవితం అలా ఇతరకి అనేవి సంసారిక తినేది హై అప్పుడు దుఃఖింగ్ మీద ఎండో ఉన్నా తగ్గతే మహంత వదాల మీ ససర దుఃఖని అత మీద ఎండో ఉన్నా అప్పుడు ఈ కపగిరి కరణ పులువ ఈత వడ దుఃఖసహగతాయి మీ ససర హేమ సపాయికి ఏమే హేమదేవ సపాయికి కెలవర దుఃఖ పేన అసత్పురుషకం అతు ఇచ్చి తాగుతుంది అసత్పురుష అవి సత్పురుషయోగి హితాంగిటి అంటే ఎం దినక అసత్పురుషకము మత వెనక ఇతర ఇవాళ తెప్పైత అరైకిల మేలు ఒకే హితాన్ని హిటి అట ఇవ అవదాహు దుఃఖ దినం అమ్మాయి ఏ దుఃఖ దిన తనట వెనకంగా అమ్మిటి ఏవో చెప్పాయి ఏమిత బుధునాథులు ఎవరు తెపాయికి వినే దుఃఖాయి దుఃఖ సముదయ దుఃఖబోధన హేతు అసలు అమిత తెపాయికి వినే ఏమిటో సమస్య కోసం అభిట్ దివాళ్ళేవా దరువు ఏవో కుమార్కు ఏవో అభివ్యర్థులు అయిందని ఓ హమేకము దక్కట్ల ఏ సహా దేవలినట్టు లక్కన హేతు దుఃఖ సముద్ర ఇలా హేతు నేను సకస్తున్న ఆత్మసంజ్ఞ మిస మమత్వై మగిత్ నువ్వి హేతు నేను సకస్తున్న ఆత్మసంజ్ఞ ఎహె మగనువి మగే నువ్వి రూప మగనువి మగే నువ్వి ఏనంగ్ ఎహె రూపాయని సాపిట మీ పెన్నిన స్వభావే మగి ఓ యమకుగే విన్నవే సకస్వచ్చి హేతు నేను పహరుని హేతు నిరవసేసే నిరుద్ధ వినవిట ఏ హేతు నేను సకస్వచ్చ దనగనీం విధీం హనినీం వెళ్ళట విత్తన తనికరవ పవతిండ తనికరవ పవతిండ బే ఆయతన పంచేంద్రియతులైన నిరుద్ధైన కూడా మనీంద్రియ మతులేదు లేదు మతక్వీయం ఏ మతక్వీయనికి ఏంటన్నది హేతు సకాశ ఏ మతక్వీయన్ని అతీత ఎదు మేమవుతే బాగా ఏమన్నాను ఇక నీ అతీత సిద్ధి ఎదు దానికి ఒకళ్ళు గెద మీనకుంట పారే అనతురక్కల దగ్గర దెక్కకి అన్నది అవి నగర లేదంటే దక్కినవాని గిద్దరాపు మతక్వీయం అంత మీ ఆరాగి దాపులే మతక్వీయం ఏ సిద్ధి ఎదు మతక్వీయం మతక్వీయ తుల హటగా
ඒ සංඥාව ඒ සිද්ධියම කියලා ගන්නවා. ඒ සිද්ධිය නොවේ මතක් වෙන්න හේතු සකස් වෙනකොට මතක් වෙනවා. මතක් වීමේ හානියක් නෑ අපිට. හැබැයි මතක් වුනේ කවදාවත් ඒ සිද්ධිය නොවේ. ඒ සිද්ධිය නිරුද්ධමයි. ඒ හේතුත් ඒ ඵලත් නිරුද්ධමයි. ඒකමයි කියලා අපි රැවටෙන්නේ. දැන් හේතුන්ගේ සකස් වුණා කියලා පෙන්නේ නෑ. එහෙම දැක්කනම් අතීතයක් නොවිය. වර්තමානයේ වර්තමානයේ තියෙන මනෝ විඥානය නේ. ඒ නිසා මනෝ විඥානයේ පහළ වෙන අනාත්ම වූ දේවල් අනාත්මමයි. පෙර ආත්ම සංඥාවෙන්වත් ඒක හරි. මම ඉස්කෝලේ ගියේ, මම අහවල් ඉස්කෝලේට ගියේ, අහවල් පළාතේ හිටියේ, අහවල් රැකියාව කළේ. මොකද මේ හැම එකක්ම අයෝනිසෝ මනසිකාරණයෙන් තමයි මනසේ ඇසුරුන්නේ. ඒක නතර වෙච්ච නිසා ඒ පෙර අත්දැකීම. හැබැයි පෙර අත්දැකීම දැන් ගලපන්නේ මොකේද? අනාත්ම සංඥාව. ඒ පෙර අනාත්ම සංඥාව ගැන දන්නේ නැහැ නේ අපි. ආයතන ක්‍රියාකාරීත්වය ගැන දන්නේ නැහැ නේ අපි. එහෙම නේද? පෙරත් සිදුනේ ආයතන ක්‍රියාවමයි, දැනුත් වෙන්නේ ආයතන ක්‍රියාවමයි. ඒ පෙර ඇසුරු කරන විදිහෙන්ද ආය අනුගතගෙනවද? ඒකම හරියට කියලා හිතනවද? බෑ. ඒක තමයි අවිද්‍යා සංකාර පිළිවෙල. වෙන සකස් වෙච්ච විදිහට අදාළ හේතු පහළ වුණාට ඒක සක්කාය දිට්ඨියෙන් අසපු වෙච්ච හිඳ එහෙම උනේ. දැන් අපි සක්කාය දිට්ඨිය අතහැර නැවැඩ පිළිවෙලකයි ඉන්නේ. ඒ නිසා යදන්නවා හේතු ප්‍රත්‍යයෙන් මතක් කරන මතක් කරන හැම එකම මමෙක් හිටියා නෙවෙයි, මමෙක් ජීවත් වුවත් නොවේ. එහෙම නේද? ඒ තමයි පංච උපාදානස්කන්ධ දුක්ඛය. එහෙම යමෙක් ජීවත් වුවා නෙවෙයි පෙර. යමෙක් ජීවත් වූවා නොවනකොට පෙර දැන් යමෙකුත් ඉහන් නෙවෙයි මනෝ ඉදිරියටත් යමෙක් නොවෙයි මනෝ හේතුන්ගේ පහළ වීම සහ විරුද්ධ වීම ආයතන හැරලා ඒක එහෙම වෙනකොට එයා දකිනවා එහෙනම් විඥාණය හේතු නිරවසේසේ නිරුද්ධ වෙන කල්හි විඥාණයයි පැනවන්නේ අවත් ඉතුරු වෙනවද විඥානය කියලා පනවන්නවත් විඥානය කියලා දෙයක් කර ගන්නවත් වලන ඉතිරෙනවද කියලා විඥානය දෙයක්ද කියලා විඥානය කියන එක තනිකර වෙන් කරලා ගත හැකිද කියලා කොහොම අපිට අවබෝධයක් ලැබෙන විට ආයතන හය කෙරෙහිම අනාත්මය වැඩෙනවා සත්‍යයක් නොවන බව බුද්ධලේක නොවන බුද්ධලේව නොවන බව යම් දැක්මක් මනසේ වැටෙන්න ඕනේ. මේවා සාකච්ඡා කරන මේකට. අපිට මේවා දැන් කතා කරලා ඉවරුණාට ඔයගොල්ලෝ තුල ඒවා ක්‍රියාත්මක වෙන්න ඕනේ. භාවිතා වෙන්න ඕනේ. වරින් වර වසීහ කරන්න ඕනේ. නිරන්තර වසීහ කරනවා නම් දිනුනවා. ඇයි ඒක කරන්න ඕනේ? වෙහෙස නැතුව ඉන්න පුළුවන්. ලෝකේ වෙහෙසක් නොකර නොගෙන ඉන්න පුළුවන්. ලකුණ්ඩක් බද්දේ ආනඳුනොත් තොප වයින්වලු සිවුරෙන් අදිනවලු ගුංජන් බහඳුව කියනවලු කිසිම වෙහසක් නැති. ඉතින් බස්සේ බුදුහාමුදුරු ළඟට මේ ආරංචි ගියා. අස්සේ උදාහරණ දෙන්න මොකද්ද? තෙලෝ යතා ඒක ගනු වාතේරණ සමීරති ඒවන් වින්දර සංසාසු යසමිච්ඡන්ති පණ්ඩිත. උනාද රහත් වෙලා. උනාද ලෝකය අල්ලගෙන නේ. සිදුරු නැති ගල්කන්ද හුලමින් හුලඟෙන් හෙලවෙන්නේ නැහැ වගේ. සිදුරු නැති ගල්කන්ද සුරඟකට සලවන්න බෑ වගේ. පණ්ඩිතයා නින්දා ප්‍රවංශා වලින් සොරසල විය නොහැක. ඇයි නොසල වෙන්නේ? ඇයි නොසල වෙන්නේ? අර හිතේ සකස් වෙන ආත්ම සංඥාව අනාත්ම වශයෙන් දැකපු නිසා. හෙලිවිච්ච නිසා. සිහිය තියෙන නිසා. පවර නොගන්න නිසා. ඒකෝ මේ පවර නොගන්න ස්වභාවය වීර්යයෙන් ඕනකමකින් සද්ධාවකින් ප්‍රඥාවෙන් කරගන්න ඕන දෙයක් නේද? කාටවත් කළ දෙන්න බෑ නේද? කාටවත් කළ දෙන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. එහෙම නේද? එහෙනම් මේ ගමන, මේ හිරිතරව්ව, මේ ජීවිතය හැකිතාක් දුරට අපි යා යුතුයි. හැකිතාක් දුරට යා යුතුයි. එහෙනම් මේ ගමන ආපහු එමක් නෑ. සසරින් මෙදෙන තරමටම මේ ගමන ඉදිරිපත් වෙනවා. මොකද අනාත්ම වූ අවබෝධය තුළ ආත්මඥානාවක් නැත්නම් එතන බැඳින්
ඇලීම් අයිතිකාතිකංවලට ඉඩක් නැහැ. ඒකයි මේ ස්පර්ශ ආයතන හයෙහි තමා නොදකි තමාගේ දෙයක්ද නොදකි. මෙතෙන් ඕනෑ කරන බල ටික සාකච්ඡා කරන්න ඕන, අවබෝධ කරන්න ඕන, ඒ ටික දියුණු කරගන්න ඕන තමන්ගේ අවශ්‍යතාවය මත. උනන්දු මත ඒක වෙන්නේ. මොහරි තියනවාද අපිට ආන්න සාකච්ඡා කරන්න? තව ප්‍රශ්නයක් කියලා තියෙනවා නම්. එතකොට විඥාන ධාතුව කියන විඥානය කියලා වචනයක් ලෝකේ විවාහ මේ ධර්මයේ විවාහ වෙනවනේ. ඔය විඥාන ධාතුව කියන යථාර්ථය ගැන අපිට යම් දැන මේ වෙනකොට අපිට යම් කිසි හෙළිවීමක් මොකක්ද මේ විඥානය කියන්නේ? හේතුන්ගෙන් සකස් වෙන. ඒ කාර්යය අපිට හෙළි වෙන්න ඕනේ. දැන් මේ බණවල ප්‍රයෝජනේදී නේද? විඥාන ධාතුව හය හේතුන්ගෙන් සකස් වෙලා හෙළි වෙලා එනකොට හේතුන්ගෙන් සකස් වෙන ධර්මතාවයන් බව පැහැදිලි වෙන්න වෙන්න ඔහු තුළ ඔහු ගැන අදහස අවලංගු වෙන්න ඕනේ. ඒකයි මොහොතේ දුර වෙනවා කියන්නේ. මට හිතෙනවා මම හිතනවා නෙමෙයි, එහෙම නේද? හේතුන්ගෙන් සකස් වෙන විඥාන ධර්මය. සකස් වෙවි විදිහට දෙන්න. ඉතින් මට ධර්ම මතක් වෙනවද? සකයි දෙද? සම්මතයක් එහෙම තියෙනවා. හැබැයි සම්මතය සම්මතයක් පමණයි. ඒ සම්මතය තරව ගත්තොත් වෙහෙස දෙවිලි තියෙනවා. දුක් ශෝක තියෙනවා. ඒකෙන් ඔබට යන්න වෙනවා. ඒ යන්න වෙන දෙයකට නෙමෙයි ශෝක දුක් අතහැරීම. ලෝකේ අතහරිනවා කියන්නේ ශෝක දුක් අතහරිනවා මිස මේ සම්මුතිය අතහැරීම නොවේ. ශෝක දුක් වලට හේතුව අතහැරීම. රහතන් වහන්සේ කෙනෙක්ගේ පරිනිර්වාණය තවත් කෙනෙකුට දුකක් වුණා. රහතන් වහන්සේට දුකක්ද? ඇයි ඒ? ඒ ඥාති සම්බන්ධාති විචයයට හිඳවත් අයට දරුවන් අම්මලාට එහෙම වෙහෙස ඇති නේ. ආර්යයන් වහන්සේට. ඇයි එහෙම වෙහෙසක් නැත්තේ? වෙහෙස වෙන කවුරුවක් නැහැ ඒතන. ස්කන්ධ 15 වෙනි එක නිරුද්ධ වුණා ඉච්චරයි. එහෙම වෙහෙස ලබන්න අන්‍යම් තුල කුජල සංඥාවෙන් ආර්යයන් වහන්සේ දිහා බලන විට වෙහෙස තියෙනවා නේ. අර වැඩිහිටියන් කෙනා කරපෙලා වේ තනන්ද හමුරු මේ සියමුලා වුණා කියලා ප්‍රකාශ කරපොතන අපි අහලා තියෙනවානේ. එතකොට ආර්යයන් වහන්සේ නෙවෙයි යන්නේ ආයත එහෙම වෙස් තියෙන මොන බුද්ධ සංඥාන් බලන්නේ. බුද්ධ සංඥාන් බලන්නේ. අතන බුද්ධ සංඥාවක් නැහැ. ඒ පරිනිර්වාණය. හේතු ශේමීමෙන් පළවෙනිම දෙයක් විතරයි. මරණයට පත් වෙන කෙනෙක් පරිනිර්වාණයට පත් වෙන යමෙක් කියන අදහසක් ඒ ස්කන්ධ වල නැහැ. ස්කන්ධ නිරෝධය. ස්කන්ධ පරිනිර්වාණය. අන්නයි මුදලේ. ඒ ආයෙ දෘෂ්ටි වල අනු. ඒකම නේද එනවා. මේ දැන් අපි අපිටත් එහෙම නේද එනවා. අපතුලත් ඒක තියෙනවා. ඒ නිසා නිරතුරුව මේ පංච සය විඥානය ගැනම පුරුදු කරන්න හේතු නිදවසේසේ නිරන්තකල්ලි විඥානයයි පණවන් යමක් ඉතුරු වෙනවද? විඥාන නිරුද්ධ වුණා මිස හේතු සමගම නේ. වෙනම තනි දෙයක් කොට ගත හැකිද? මොනවද කියනවද? එතකොට දැන් මේ මෙවැනි ධර්මයක් ගෙන යන්න වැඩි වැඩියෙන් කල්යාණ මිත්‍ර ඇසුරේ බණ දහම් වල ඇසුරේ නේද ඉන්න වෙනවා. නැත්තම් මේක අර අර කතාවක් තියෙන බමුණෙක් බල්ලෙක් එළුවේ කරා යනවා. හතර දෙනෙක් කතා කරනවා මේ එළුවා කොහොම හරි ගන්න යාගිකට ඕන වෙලා. මේ හතර දෙනා හතර දෙනාම හිටියා. මොකද ඔය බල්ලෙක් උස්සගෙන යන්නේ කියලා අහුවා. ඒක බල්ලෙක් නෙමෙයි එළුවේ. දෙවෙනි සැරේ තව දිහාමින් තවත් තැනකදී තර කතාව ඇහුණා. ඊට පස්සේ බිමක් තියලා බැලුවලු අංග එහෙමක් තියෙනවා. නෑ නෑ මේක එළුවිත්මයි. ආයෙත් ගත්තා. ආයෙ කිලෝමීටර් භාගයක් එක ගෙනකොට තවත් කෙනෙක් ගෙන මොකද මේ බල්ලේ කුස්සගෙන යන්නේ. වැඩ පිස්සුද? නෑ තැකේකුත් ඇති වුණා. හතරෙන් විතරේ තවත් උද්දේලේ කියවලු ඊට අතකොද කරයි කියන්නේ. අතැල්ලා කියලා.
එතකොට ඒ කියන්නේ බොහෝ දෙනෙක් ලෝකය තුල මේ පනවාගත පඤ්ඤාප්ති ලෝකෙනි ජීවත් වෙන්නේ. එතකොට අපි ඉන්නේ ඔය ගොඩට මැදි වෙලා. එතකොට අපි දන්නේ නැතුව ඒ පඤ්ඤාප්ති වලට හැරිලා. ඒකට බණක් දහමක් වඩන කෙනෙකුට හරි අපහසුතාවයක් තියෙනවා ඒ සම්මුතියෙන් ඉවත් වෙන්න. ඒකින්ද ඒකට ලොකු ඉන්ද්‍රියක් ලොකු උනන්දුවක් ලොකු ප්‍රඥාවක් ඕනේ. අර සම්මතය තමයි අපත් නොවෙන්නේ. හැබැයි සම්මතය අය ඊළඟින් ඉන්න ඔක්කොම සම්මතය හිතා ඉන්නේ සත්පුරුෂව අසත්පුරුෂ කම එනකන්නේ මේ ලෝකේ දපයතරය කියලා හිතාගෙන ඉන්නේ දුක කියන එක දැනෙනකම්. ඒකට කල් යනවා. නමුත් වලකින්න බෑ. මගාරින්න බෑ. එහෙම වෙනවමයි. නම් මේ සත හැරෙන්න නම් මේ ආශ්‍රයයන් පහගෙන විඥාන ධාතු හයේ අනාත්ම සංඥාව හේතු සමග පහළ වෙයි. හේතු සමගම නිරුද්ධ වෙන වෙනම අවිඥානය කියා වෙනම කාරණයක් කරගන්න බැරි බව අවබෝධයක් වෙන්න ඕනේ. මේ හොඳ සූත්‍රයක් අපි ජනතරවද මේවා මෙනෙහි කරන්න ඕනේ. ඉතින් මේ අවස්ථාවේ අද දවසෙත් ඔබ හැම දිනම පැමිණුණා. බොහෝ උතුම් ධර්ම කරුණු සාකච්ඡා කළා. ගරු ස්වාමීන් වහන්සේ දේශනා ශ්‍රවණය කළා. අද දින මේ උතුම් ධර්ම සාකච්ඡා වැඩසටහනට සුගත පාල මෑණියන්ට පිරිපිරි සහ පියාණන්ට නිදුක් නිරෝගී සුවය පතා පින් අනුභවන් කිරීමක් පෙන්නලා තියෙනවා, සිල්පත් කරලා තියෙනවා. ඒ වගේම ලයිනල් කටුවාවල මහත්මාගේ දේවෝපියන්ට එතුමාට නිදුක් නිරෝගී සුවය, එනෝන මහත්මියන් නිදුක් නිරෝගී සුවය. මේ අවස්ථාවේ අප ඉතාම ශ්‍රද්ධාවෙන් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාම අද දින මේ උතුම් පින්කමට සහභාගී වෙලා ධර්ම සාකච්ඡාවට සහභාගී වෙලා තථාගතයන් වහන්සේගේ මේ උතුම් වූ නිර්මල ධර්මය ශ්‍රවණය කළා, සාකච්ඡා කළා. යම් හෝ යම් තරමක බෝධයක් ඔබ ලහම කෙනෙක්ම ලැබුවා. මේ අවස්ථාව අපේ සිංහේ ජනිත කරගත් උතුම් පුණ්‍ය ශක්තිය පින්වත් සුගත පාවල මෑණියන්ට පින් පිණිස ඒ පියාණන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර ඔබ සියලු දෙනාගේ මව්පිය ගුරුවරු ආදී මිය පරලෝකයේ සියලු දෙනාටම ලයිනල් කටුවාල මහත්මයාගේ පින් මියගේ දෙමව්පියන්ට අනුමෝදන් වේවා. ඒ අයටද යම් වූ අසරණ බවක සිටිනම් කල්‍යාණ මිත්‍ර භාවයේ ඇසුරට පත් වී සද්ධර්මයේ ඇසුර ලබන සසර දුකින් මිදී ලබන උතුම් නිවනින් සැනසෙන්නටම හේතු වාසනා වේවා. ඒ වගේම අද දවසේ ඔබ සියලු දෙනාම මේ පුණ්‍ය ශක්තිය එකතු වෙලා සහභාගී වෙලා මේ උතුම් ධර්ම සාකච්ඡාවේ ලබා ගන්නා කුසල ශක්තිය ධර්ම